කැලණිය ගෝනවල ජීවත් වූ චනුලතා ජයකොඩි හා ධර්මසිරි දිසානායක දෙපළට දාව 1963 වර්ෂයේ ඔක්තෝබර් මස 16 වෙනි දින උපන් වටරකපේලිය අධිකාරම් කෝලිත බානු දිසානායක පවුලේ බාලදරුවාය. වැඩිමල් සොහිරන් දිදුණුකුගේ සිනහස මැද හැදී වැඩුණු කුඩා කෝලිත සංවේදී ඉතා හුරුතල් දරුවෙක් විය. කැලණිය ගුරුකුල විද්‍යාලයෙන් තම අධ්‍යාපනය හැදෑරූ කුඩා කෝලිත තම පාසල් මවගෙන් ලැබූ ආශිර්වාදයේ මැද අධ්‍යාපන කටයුතු ඉතා ඕනෑකමින් ඉටු කළේ සෞන්දර්ය විෂයටද ප්‍රධානත්වයක් ලබා තිබිනි. සංගීතීය විෂයක් ලෙස හැදෑරීම සඳහා කුඩා කෝලිතට වාසනාව උදා වූයේ ස්වර්ණලතා පීරිස් ගුරුවරිය හමුවීමත් සමගය. ඇත්තම ඉතින් කලාව අඳුනගන්නේ يعني සත්‍ය වශයෙන්ම කිව්වොත් කලාවේ තියෙන අසිරිය ඒක කොච්චර ගැඹුරක් තියෙන එකක්ද කියන එක සංගීත කලාව අඳුනාගත්තේ ශ්‍රී ලංකා ගුවන්විදුලි නිසායි. ඒ කියන්නේ ගුවන්විදුලි ප්‍රචාරය වෙච්ච ශාස්ත්‍රීය වැඩසටහන් විවිධ ගීත විවිධ රසවින්දනාත්මක වැඩසටහන් ශ්‍රවණය කළා. මට මතකයි අම්මයි තාත්තයි දෙන්නම කියනවා පුංචි කාලේ ඉස්සර ගියා උතුරු ඉන්දියා ශාස්ත්‍රීය සංගීතය කියලා වැඩසටහනක් උදේ 7:00 ට 8:00. අම්මයි තාත්තයි කියනවා මට මතකයි මේ පුංචි කාලේ අර රේඩියෝ එකට උස නැහැ අර බංකුවක් කුස්සිය ඉඳලා තල්ලු කරගෙන ඇවිල්ලා රේඩියෝ තියලා කබඩ් එකට තියලා කොහොම හරි කරදර කරනවලු දාන්න දාලා දෙන්නේ කියලා. ඉතින් ඒක බංකුවේ හිටගෙන අර ඒ කාර්ය වයර්ලස් කියන රේඩියෝ තිබුණේ බැටරියෙන් වැඩ කරන ඒවා. අර රේඩියෝ එකේ සද්ද ඇහෙන ස්පීකරේට කන තියාගෙන අහගෙන ඉන්නවා මතකයි. අහගෙන ඉන්නවා කියලා අම්මා තාත්තා කියලා තියෙනවා. කෝලිත ශිෂ්‍යයාට වයස අවුරුදු 15 දී පමණ ප්‍රේමදාස මුදුන්කොටුව නම් වූ විශිෂ්ට ආචාර්යවරයාගේ හමුවීම ඔහුගේ සංගීත ශාත්‍රීය ගමන් මගේ හැරවුම් ලක්ෂ්‍ය විය. මුදුන්කොටසක මේ පොඩි උන් මෙහාට ගන්න කියලා යන්නේ කිව්වා. ඊට පස්සේ මට මතකයි හංමල්ලේ පැත්තේ ඉන්න මේ වැලිකල කියලා පරණ කලාකරුවෙක් එතුමා සංගීතයට නර්තන ධනපාල වැලිකල කියලා. මේ මහත්මයාගේ ලියුමක් අරන් ගියේ. ඒ ලියුම පෙන්වුවා මේ අපිට යන්නේ කිව්වට පස්සේ. ඊට පස්සේ ඉතින් මොනව කරන්නද කියලා ගත්තා. පොඩි ළමයි අරන් කරදරයි කියන එකයි මුදුකොටස කිව්වේ. ආචාර්ය ප්‍රේමදාස මුදුන්කොට මෙතුමාගෙන් ගායන විශාරද උපාධිය දක්වයි කියලා ගත්තා. ඒ අතරතුර තබ්ලා ඩිප්ලෝමා භාත්කන් ඩිප්ලෝමා ලබා ගත්තා. ඒ සඳහා මට ඉගැන්වුවා HP වසන්ත කුමාර ගුරුතුමා තමයි මට තබ්ලා වාදනය ශිල්පය ඉගැන්වේ. සුදත් වික්‍රමසිංහ ගුරුතුමාගේ ගෝලෙක් HP වසන්ත කුමාර කියන්නේ එතුමායට තමයි සබ්ලා වාදිනේ ගත්තා. ඊට පස්සේ 82 වෙනකොට සෞන්දර්ය අධ්‍යයන ආයතනයට ඇතුළත් වුණා. තාත්තත් එක්ක තමයි ගත් ගියේ. ගිහිල්ලා ඇතුළත් වුණා මේ එවකට අධ්‍යක්ෂවරයාට කටයුතු කළේ සම්මානිත මහාචාර්ය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය තිස්සකාර සම්මතතුමා. ඒදි මට ගුරුවරු ගොඩක් හම්බ වුණා. ඒ කියන්නේ සම්මානිත මහාචාර්ය සරත් නන්සිරි මහත්තුමා ඒ වගේම කේපී ගුණසේන මහත්මයා HTS ජයසේකර දිවංගත දර්ශනපති විජයරත්න රණතුංග මේ වගේ ගුරුවරු ගණනාවක් හම්බුණා. ඒ වගේම ජන සංගීත පැත්තෙන් නන්දා පෙරේරා ගුරු මෑණියන් අයිවඩනිස් ගුරුතුමා අරියල් ජයසේකර මහත්මයා මේ වගේ ගුරුවරු ගොඩක් හම්බුණා. ඒ සියලු දෙනාටම ප්‍රණාමය පුද කරනවා මේ වෙලාවේ සියලු දෙනාට පොදුවේ. 1982 වර්ෂයේදී විශිෂ්ට අයුරින් ඉන්දිය බාත්කණ්ඩ විශ්වවිද්‍යාලයේ සංගීත විශාරද උපාධිය සමත්වන්නේ තම අදිෂ්ඨානයන් මල්පල ගන්වමිනි. 1982 වර්ෂයේ නොවැම්බර් මස 15 වෙනි දින කෝලිත තරුණයාට තම ජීවිතයේ වඩාත් සුන්දර තවත් දිනයක් විය. ඒ ඔහු සෞන්දර්ය අධ්‍යන ආයතනයට ඇතුල් වීමේ ප්‍රවේශය ලබා ගැනීමයි. එෙහිදී තරුණ කෝලිතට තම ශාත්‍රීය හැදෑරීම සඳහා සංගීත නිපුන් සනත් නන්දසිරි, HDS ජයසේකර, KP ගුණසේන, දිවන්ගත PV නන්දසිරි වැනි ප්‍රවීණ ආචාර මණ්ඩලයක ගුරු හරුකම් ලැබීමට හැකිවීම භාගයක් විය. විශ්වවිද්‍යාලය තුළ වඩාත් කැපීපෙන චරිතයක් වූ කෝලිත 1986 වර්ෂයේදී තම සංගීත උපාධිය නිම කරන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය අධ්‍යන ආයතනයෙන් ලලිත කලාවේදී උපාධිය පළමු පෙළ සාමාර්ථයක් හිමි කර ගනිමිනි. කෝලිත බානුගේ මෙම ශාත්‍රීය විශිෂ්ටතා නිසා ඔහු විශ්වවිද්‍යාලයේ රතවා ගැනීම ඉදිරි පරපුරට වඩාත් යොග බව තීරුන්ගත් සෞන්දර්ය අධ්‍යන ආයතන පාලනාධිකාරිය බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කිරීමට කෝලිතට ආරාධනා කරයි. 1990 දී නැවත කොන්ත්‍රාත් පදනම යටතේ උපදේශක තනතුරක් හිමි කරගත් කෝලිත
1991 දී කතිකාචාර්ය තනතුරෙහි ස්ථීරපත්වීම් ලබා ගත්තේය. ඉන් නොනවතුන කෝලිත ආචාර්යවරයා 1992 දී බරණැස හින්දු විශ්වවිද්‍යාලයේ බලාපොරොත්තු වූයේ පුදුරාජ මණ්ඩලයේ ශිෂ්‍යත්වයක් හිමි කර ගනිමින් තම පශ්චාත් උපාධි කටයුතු හදාරන අරමුණිනි. පුදුරාජ මණ්ඩලයේ ශිෂ්‍යත්වයක් අරගෙන මගෙත් එක්ක ඉන්දියාවට ගියේ වර්තමාන සංගීත විද්‍යා අධ්‍යනාංශයේ අධ්‍යනාංශ ප්‍රධාන ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අනුරත්සේකර මැතිතුමා. මට පුදුරාජ මණ්ඩලයේ ශිෂ්‍යත්වය හම්බ වෙනකොට එතුමාට ලැබුණා ඉන්දියානු රජයේ මගින් පිරිනමන සංස්කෘතික ශිෂ්‍යත්වය. අපි දෙන්නෙක්ට ඉන්දියාවට ගියා. එහිදී වසර දෙක කාලයක් අපිට අධ්‍යයන කටයුතු වල නිරන්තර අවස්ථාව හම්බුණා. ඉතින් මට එහිදී ඉතාම වටිනා ගුරුවරු 4 දෙනෙක් මුණ ගැහුණා. මහාචාර්ය ප්‍රදීප් කුමාර ඩික්සිත්, මහාචාර්ය රිත්තික් සන්‍යාල්, මහාචාර්ය චිත්‍රරංජන් ජෝෂි සහ අජිත් භක්තාචාර්ය ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය. මෙන්න මේ 4 දෙනාගෙන් ගායන ඉගෙන ගත්තා. විශේෂයෙන් මම මතක් කරන්නේ මහාචාර්ය රිත්තික් සන්‍යාල් මැතිතුමා තමයි ධ්‍රුපද ගායන ඉගෙනුවේ. ඉතින් මගේ ජීවිතයේ මේ රසවත් කාලයක් තමයි මේ ඉන්දියාවේ ගත කරපු කාලය. අධ්‍යාපන නිසා තමයි මගේ ජීවිතය රසවත් වුනේ. ඒ රසවත් භාවයේ එක දෙයක් තමයි මේ මමත් ආචාර්ය ප්‍රනිත් අබේසුන්දර මැතිතුමත් ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අනුරත්සේකර මැතිතුමා අපි සියලු දෙනා එකට හිටියේ. මම තමයි උයන්නේ. වෙලා කෑම බෙදන්නේ කට්ටියටම ඒ ඔක්කොම සංග්‍රහ කටයුතු කරන මම. මම පාන්දර නැගිටලා අභ්‍යාස කරන මුළු නිවාසිකාගාරයේ සියලු දෙනා පොදි. ප්‍රනිත් අබේසුන්දර මහත්තයත් එහා පැත්තේ ඇඳගෙන පොදි. කාමරේ හොරෙන් හිටියේ. අපි කරුල තෙල් දාලා සම්බෝල හදලා බත් කෑවා. ඉතින් ප්‍රනිත් සර දැන් තව බත් ඕනේ. දැන් තව බත් ඉල්ලන්නත් බෑ මගෙන්. ඉතින් මමනේ අම්මා. මම තමයි බත් බෙදලා ඔක්කොටම දෙන්නේ. අනුර සර තමයි බලන් හොදන්නේ. ඉතින් ප්‍රනිත් සරට මේ තව බත් ටිකක් ඕනේ. බත් ඉල්ලන්න ලැජ්ජයි මගෙන් ඉල්ලනවා මේ කෝලිත සුදු බත් ටිකක් නැද්ද කියලා. ඉතින් ඔන්න ඔයගේ රසවත් සිද්ධි ගොඩක් තියෙනවා මේ අපේ ඉන්දියාවේ. තම පශ්චාත් උපාධි කටයුතු ඉතා සාර්ථක ලෙස නිම කිරීමෙන් පසුව 1994 වර්ෂයේදී නැවත ශ්‍රී ලංකාවට පැමිණේ. 2002 වර්ෂයේදී ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය පළමුවෙනි ශ්‍රේණිය දක්වා උසස් කරගන්නා කෝලිත ආචාර්යවරයා තම ගුරු භූමිකාව විශ්වවිද්‍යාලය තුළ ඉටු කරන්නේ විද්‍යාර්ථීන්ගේ ඉමහත් ප්‍රසාදයට පත්වෙමිනි. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ හා සංගීත පීඨයේ අභිවෘද්ධිය සඳහා කෝලිත බාඩු දිසානායකයන්ගේ දායකත්වය අතිමහත්ය. 2001 වර්ෂයේදී සංගීත අධ්‍යනාංශයේ අංශාධිපති තනතුරද 2005 වර්ෂයේදී කර්ණාටක සංගීත අධ්‍යනාංශයේ අංශාධිපති තනතුර වැනි තනතුරු දරමින් සංගීත පීඨය හා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රීය ගමන් මඟ පුනර්ජීවනය කිරීමට ඔහු විසින් ලබා දුන් දායකත්වය අනූපමේය වේ. නූතන ශාස්ත්‍රීය ගමන් මඟට ගැලපෙන ලෙස විෂය නිර්දේශ සකස් කිරීම, අධ්‍යන කටයුතු නව අධ්‍යන ක්ෂේත්‍රයන්ට ගැලපෙන අයුරින් සකස් කිරීම, පශ්චාත් උපාධි අධ්‍යන සඳහා විෂය නිර්දේශයන් සකස් කිරීම පමණක් නොව සංගීතයේ විෂය ආශ්‍රිත පර්යේෂණ රැසක් ඔහු විසින් සිදු කිරීම සංගීත විෂයේ අභිවෘද්ධිය සඳහා මහඟු දායකත්වයක් විය. ඉන්දියාවෙන්ද ලංකාවට ආවට පස්සේ ප්‍රසංගික ගායන වාදන නිර්මාණ කටයුතු වලට අමතරව දැන් ශාස්ත්‍රීය වශයෙන් මේ ලේඛන කටයුතු වලට ප්‍රවේශ වෙන්න ඕනේ. ඒවත් කරන්න ඕනේ කියන උනන්දුවයි අභිප්‍රේරණය ඇති කළා කීපලක් විසින්. එක්කෙනෙක් තමයි වර්තමාන සෞන්දර්ය කලා විශ්වවිද්‍යාල උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජයසේන කෝට්ටකොළ මැතිතුමා, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මුදියන්සිද්ධ සානක් මැතිතුමා, අපිත් එක්ක වසරක පමණ කාලයක් ඉන්දියාවේ හිටපු ආචාර්ය ප්‍රනිත් අබේසුන්දර මේ තුන්දෙනා නිතර හම්බෙන තැන්වලදී මේ කටයුතු කරන්න ඕනේ කියලා පෙළඹීමක් ඇති කළා. ඒ අනුව පර්යේෂණාත්මක සහ මගේ නිදහස් අදහස් තියෙන විමර්ශන තියෙන තාර්කික සහ විවේචනාත්මක ලිපි ගණනාවක් සම්පාදනය කිරීමේ හැකියාව ලැබුණා. සංගීත විෂයේ න්‍යාය හා ප්‍රායෝගික තලයේ 100 පර්යේෂණ ලක් කළ කෝලිත බානු දිසානායකයන් දකුණු ආසියාවේ ප්‍රධාන සංගීත පද්ධති දේශීය සංගීතය හා මුසි කරමින් ඉන්ස්පිරේෂන් නැමැති පර්යේෂණාත්මක සංගීත තැටිය හා පර්යේෂණ පත්‍රිකාව තම විශේෂේත්‍රය වෙත හඳුන්වා දීම ඔහුගේ පර්යේෂණ අංශයේ සිදු කළ සුවිශේෂී පර්යේෂණකාරී ලෙස පෙන්වා දිය හැකියි. ඒ අභිප්‍රේරණය ඇති වුණේ
වෙන කවුරුත් නිසා නෙවෙයි ඉන්දියානු මහා සංගීතඥ පණ්ඩිත රවිශංකර් නිසා. එතුමා ඒ වෙන විට ಭಾರತೀಯ රාගධාරී සංගීතය උත්තර ಭಾರತೀಯ රාගධාරී සංගීතය වෙනත් සංගීත පද්ධති සමඟ සම්මිශ්‍රණය කිරීමෙන් විවිධ නිර්මාණ කටයුතු කරලා තිබුණා ඒවා අපි ඇහුවා. ඉතින් ඒ ඒ ඒ ඒ නිර්මාණ කටයුතු කළ යුතු මේ වගේ දෙයක් කරන්න කියන ඒ අභිප්‍රේරණ ඇති කළේ ප්‍රවීණ මුද්‍රා නාට්‍ය ශිල්පී, ප්‍රවීණ නර්තන ශිල්පී, ප්‍රවීණ රංග වින්‍යාස රචක රවිබන්දු විද්‍යාපති මහත්මයා. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ දෙවිනි පීඨාධිපති වශයෙන් ඉතිහාසයට එක්වන කෝලිත බානුදිසා නායකයන් සංගීත පීඨයේ අභිවෘද්ධිය සඳහා තම දහඩිය මහන්සිය කැප කළේ කාර්යක්ෂ මහා සංවේදී පරිපාලකවරයෙකු ලෙස තම ආචාර්ය මණ්ඩලයේ හා ආයතනික කාර්ය මණ්ඩලයේ මහත් ජනාදරයට පත් වෙමිනි. සංගීතයේදී ප්‍රායෝගික අංශයේද වැදගත් බව සැලකූ කෝලිත බානුදිසා නායක විවාහාරික සංගීත ක්ෂේත්‍රයේ ජාතික වශයෙන් කැපී පෙනෙන විශේෂඥයෙකු විය. පෝෂණීය ගුණයෙන් පරිපූර්ණ කලා නිර්මාණවලට සිය දායකත්වය ගායනින් හා සංගීත අධ්‍යක්ෂණයෙන් සලසා දුනි. චන්ද්‍රකාන්ති ශිල්පාධිපති හා පියසාර ශිල්පාධිපති නර්තනාචාර්යන් විසින් අධ්‍යක්ෂණය කළ බෙරනද හා හෙළජනගී යන කලා නිර්මාණවල සංගීත අධ්‍යක්ෂණය කෝලිත බානු දිසානායකයන් කළ දහසක් නිර්මාණ අතර අද්විතීය සංගීත නිර්මාණයන් ලෙස හැඳින්විය හැකියි. ටෙලිනාට්‍ය සංගීත අධ්‍යක්ෂණය, ටෙලිනාට්‍ය තේමා ගීත, තනු නිර්මාණවලින් ඔහු ලාංකේයේ සංගීත ක්ෂේත්‍රය පෝෂණය කරන්නට විය. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ගීතයේ තනුව නිර්මාණය කරමින් ඔහු ලබා දුන් දායකත්වය සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙන සංදිස්ථානයකි. ඔහු විසින් ලාංකේයේ විවාහාරික හා ශාත්‍රීය සංගීත ක්ෂේත්‍රයට කළ දායකත්වයේ සඳහා කෝලිත බානුදිසා නායක දේශීය හා විදේශීය සම්මාන රැසකට පාත්‍ර විය. බුන්කා සංස්කෘතික සම්මානය 1999, ජපාන් ශ්‍රී ලංකා මිත්‍රත්ව පදනම, සුමිති ටෙලි සම්මානය 2004, හොඳම ටෙලි නාට්‍ය පසුබිම් ගායනය 2009, රංගාභිමානී සිරස සංගීත සම්මාන 2006, ජූරියේ විශේෂ සම්මානය ඔහුගේ සංගීත දිවිය වෙනුවෙන් පිරිනැමුණු විශිෂ්ට සම්මාන විය. ජාතික මට්ටමේ සම්මාන උළෙලවලදී ජූරි සාමාජිකයෙකු ලෙස කලාත්මක නිර්මාණ සම්මානයට පාත්‍ර කිරීම සඳහා තම විශේෂඥ දැනුම හා තම ප්‍රවීණත්වය ජාතික මට්ටමින් ලබා දීමටද ඔහු කටයුතු කරයි. රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල 2002, 2003, ජාතික පුස්තකාල සේවා මණ්ඩලය 2001, 2005 සහ 2006, රයිගම් ටෙලි සම්මාන උළෙල 2004, 2005, දේශනේතු සම්මාන උළෙල 2004 සිට මේ දක්වා සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ කලා මණ්ඩල සාමාජිකයෙකු වශයෙන්ද ක්‍රියා කරන කෝලිත බානුදිසා නායක දේශීය කලාකෙත පෝෂණය කරන්නට ලබා දෙන දායකත්වය අතිවිශිෂ්ටය. විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකුට තම වෘත්තීය දිවියේ හිමි කරගත හැකි අග්‍රගන්න ඵලය ලැබූ ආචාර්ය කෝලිත 2009 වසරේ නොවැම්බර් 11 වෙනි දින මහාචාර්ය ධුරයට පත් විය. තම උසස් අධ්‍යාපන ආයතනය වූ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙන්ම ශිල්ප හදාරා එහි ආචාර්යවරයෙකු ලෙස කටයුතු කර එයින් ශිෂ්‍ය පරම්පරාවක් පෝෂණය කර එම විශ්වවිද්‍යාලයේම මහාචාර්යවරයෙකු බවට පත්වීම මහාචාර්ය කෝලිත බානුදිසා නායක මෙන්ම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේද හිමි කරගත් ජයග්‍රහණයක් ලෙස සඳහන් කළ හැකිය. මහාචාර්ය කෝලිත බානුදිසා නායක මහත්මයාණෙනි, ඔබට සුභාශිංසනා.